Sri Lanka Sanapati Karyale Devana Lekam Sathapali Mathuveni Sri Lanka Stafford Vidyale Gara Sabhapati Tumani Mathuveni Garu Vidwanpati Tumiyeni Upa Vidwanpati Tumani Guru Bhavati Sambhavani Amuttani Mitravaruni Choti Dwe Pute Mang Ena Kottanang Hitagani Hitiye Venada Katakaran Matrukava Mitantavama Puddak Venasuna Vahaning Bahina Kottama මට දැනුණා මම කටාර් රාජ්‍යයේ නෙමෙයි ඉන්නේ මම ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා ඒකම මට දැනුණා මගේ පාසල් අවධිය පොඩ්ඩක් මට මතක් වුණා මම පාසල් ගියාට පස්සේ මම වෘත්තීය වශයෙන් ගුරුවරයෙක් වශයෙන් තමයි මගේ ජීවිතය ආරම්භ කළේ ඉතින් ඒ නිසා මේ පාසල කියන එක මගේ ජීවිතයට ගොඩක් ලැබි. ගොඩක් ළඟයි. ඉතින් ඒ නිසා පාසලේදී පවර නොදුටු මේ චූටි දරුවන්ගේ කන්සර්ට් එකකට අපේ ගරු සභාපතිතුමා මට ඇරවුම් කරපු වෙලාවේ මට ඇත්තටම සතුටක් ඇති වුණා. මා දෙවන් වංශයට ස්තුති කරා. කටාර් රාජ්‍යයේ අපේ ශ්‍රී ලංකා පාසලක් තියලා මේ චූටි දරුවන්ව දැකලා දැන් මම මෙතනදි දැක්කා අපේ ගරු ජවල්පතුමිනි මම ඔබතුමීට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ දරුවන්ගේ ක්‍රියාකලාපය ඒ කියන්නේ බෑන් කණ්ඩායමේ ඉඳලා මේ මේ එක එක ඇක්ටිවිටීස් දිහා බලනකොට මට පේනවා මේ විදුහල අංග සම්පූර්ණව ඔබතුමාලා මේක පවත්වාගෙන යනවා. ඉතින් මට අර චූටි දරුවෙක් ඇවිල්ලා මල් මාලයක් දානකොට මට එකපාරම මතක් වුණා මමත් චූටි කාලේ මේ විදියට පාසල් ගිය අවස්ථාව. අපේ අම්මා මට ඉස්සල්ලාම මේ ඔය මොන්ටිසෝරිදී ලැබුණේ චූටිම චූටි චරිතයක් නිකන් ඇවිල්ලා දඟල දඟල ඉන්න. වෙන මොකුත් නැහැ. මේ දරුවෝ ඊට වඩා ගොඩක් කරා. හැබැයි එදා අපේ අම්මයි අපි ඒ දවස්වල දුප්පත් කුංචි පවුලකින් ආපු අය. නමුත් අපේ අම්මයි තාත්තයි මොන තරම් සතුටු වුණාද කියලා මට එදා මතකයි. ඒ නිසා මම හිතනවා ඔබ මේ දුටු දර්ශන තුල අර එක දරුවෙක් ඇවිල්ලා මෙහෙම අතවරනවා. තව එක්කෙනෙක් නටනවා. මම වැටෙයිද නෑනේ? හරි. මම මේ කියන්නේ මෙතන මම දුටු දෙයට අමතරව මන් දැක්කා මට දැනුණා මේ දරුවන්ගේ කිරිසුවද ඒ කියන්නේ මේ දරුවෝ සමග ඉන්න අම්මා අපේ මේ සංගපාලි මැතිණිය ළඟදී අපේ ගෙදර ආවා එතුමියගේ මාත්‍යයි දරුවෝ එක්ක එතුමිය තාම දරුවන්ට කිරි දෙනවා මම අර දරුවා ගාවට පොඩ්ඩක් ලඟුණා මට අර අම්මගේ කිරිස්සුවඳ මගේ අම්මගේ කිරිස්සුවඳ ඔබ දන්නවා හැම අම්ම කෙනෙක්ටම තියෙන එකම කිරිස්සුවඳ මම ඔබට කියන්නේ අද මා අර මල්වල සුවඳට වඩා මටේ කිරිස්සුවඳ දැනුණා ගරු සභාපතිතුමනි මැතිණියනි මේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ඒ කියන්නේ මේ ස්කූලේ අධ්‍යක්ෂකවරුනි ගරු විදුහල්පතිතුමනි මේ ස්ටාෆ් එකේ ඉන්න ගුරු බවතුනි තමුන්නාන්සේලා මේ පින මේ දරුවන්ට උගන්වලා මේ ඇති කරගන්නා පින මා හිතනවා මේ ජීවිත කාලය පුරාම ඔබට දෙයියෝ ලබා දෙයි පින පළ දෙයි කියලා මට හිතෙනවා අද උදේ අපි ගියා
එතුමන් තාවා අපි ගියා මෙඩිකල් සෙන්ටර් එකක මේ සෞඛ්‍ය ඒ කියන්නේ මේ ඒකේ තිබුණා ඒක බ්ලඩ් චෙක් කරනවා එක එක ඇක්ටිවිටීස් තිබුණා අපේ ලංකාවට මම දැන් එතුමාට යෝජනා කරා පාසල පමණක් නෙමෙයි අපේ රටේ තියෙන්න ඕනේ මේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට අයිති හොස්පිටල් එකක් ඒ කියන්නේ අපිට අපේ දුව දරුවාට අපේ අම්මා තාත්තට අපිට අමාරුවක් වුණොත් අපේම කියලා රෝහලක් අපි හදන්න විශේෂයෙන් අපි දැන් මම කතා කරලා එතුමාට කිව්වා මූලිකත්වය ගන්න එකතු කරගන්න අපේ ශ්‍රී ලාංකිකයෝ අපේ තානාපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය තමුන්නාන්සේලාට ලබා දෙනවා අපි ඊයේ ගියා පකිස්තානු තානාපතිතුමා අපිට ආරාධනයක් කරලා තිබ්බා මමයි අපේ මේ මෙත්තිනියයි ගියා එතුමා කිව්වා එයාලගේ පකිස්තාන් ඉස්කෝලේ ඉන්නවා ළමයි 3500ක් කියලා එයාලා තව ඉස්කෝලයක් දාන්න යනවා මේ රටේ අපිට ඉන්නේ 1000යි මම අපේ සභාපතිතුමාට කිව්වේ සඳුදාට එන්න අපේ තානාපති කාර්යාලයට අපි ඉඳගමු අපි කතා කරමු මේ ඉස්කෝලේ ප්‍රවර්ධනය මේ ඉස්කෝලේ වර්ධනය මේ ඉස්කෝලේ කොහොමද අපිට ඉදිරියට ගෙනියන්නට පුළුවන් සාර්ථක කරගන්න මොනවාද අපි වෙන්න ඕනේ යුතුයන් ටික අපි නොපිළිහෙලා තමුන්නාසේ දීට කරන්න පොරොන්දු වෙනවා මේක අපේ පාසල මේ ඇවිල්ලා ඔබ දන්නවා මේ මොකද්ද මේ අපේ ජීවිතයේ දවසේ අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඕගොල්ලෝ මහන්සි වෙලා ශ්‍රී ලංකාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා අම්මවයි තාත්තවයි දාලා දරුවෝයි වයිෆුයි එක්ක මෙතනට වෙලා මං හිතන්නේ ඔබ සතුටින් ඉන්නවා කියලා. ඔබේ අම්මව මතක් වෙනකොට දරුවා ආච්චි සීය ගැන කතා කරනකොට ඔබට එන්නේ මහා වේදනාවක්. එහෙනම් දවසේ අන්තිමට අපි සතුට කියන එක අපි පරිත්‍යාගයක් කරලා තමයි ඔයාලා මේ තැන ඉන්නේ. අපි සල්ලි හම්බ කරනවා තමයි දරුවන්ට උගන්වනවා. නමුත් අපේ ලංකාව නෑනේ. අපේ අම්මා තාත්තා නෑනේ. අපේ ඥාතිය නෑනේ. අපේ ගමේ පන්සල නෑනේ. පල්ලිය නෑනේ. එහෙනම් මේ පරිත්‍යාගය සාර්ථක කරගන්න නම් ඔබට මේ පාසල අපිටම කියලා තෝරලා ඒවා අපි ඇති කරගන්න ඕනේ. මම ආරාධනය කරනවා මෙතන ඉන්න අපේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික මහත්තුරුන්ට කරුණාකරලා අපේ එම්බසිය එක්ක සම්බන්ධ වෙන්න. අපි ඔයාලට දෙන්න පුළුවන් ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒක ව්‍යාපාරයේ දෙගුණයක් දියුණු කරගන්න අපෙන් එන්න තියෙනවා නම් යම් උපකාරයක් අපි ඔබට ඒක කැපකිරීමෙන් කරලා දෙනවා. ඒ නිසා ඔබ සම්බන්ධ වෙන්න ඕනේ අපේ තානාපති කාර්යාලයට. ඒ නිසා අපි මේ පාසල මුළු ලෝකයේම තියෙන තානාපති කාර්යාලවලින් සම්බන්ධ වෙලා යන පාසල අතර ලෝකයේම අපි නම්බර් 1 තත්ත්වයට ගේන්න කුමුදු ෆොන්සේකා මැතිතුමනි තමුන්නාන්සේට පුළුවනි මේ ඔයාලගේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් මේ ඉන්න විදුහල්පතිතුමිය මේ ඉන්න ස්ටාෆ් එක එක්ක අපිට කරන්න පුළුවන් හැබැයි ඒක කරන්න පුළුවන් මට නෙමෙයි තමුන්නාන්සේටයි ඒ නිසා නායකත්වය තව 150ක් වැඩි කරන්න ඔබේ කාර්යක්ෂමතාවය කාලය පුළුවන් තරම් අඩු කාලයකදී අපි වැඩි වැඩ ප්‍රමාණයක් කරන්නට අපි උත්සාහ කරන්න කියලා මම එතුමාට ආරාධනය කරනවා අද දවසේ වැඩිම මම කතා කරන්න ගියොත්ෙන් මේ චූටි දරුවෝ එක්ක ඔයාලට ඉන්න අමාරුයි නමුත් මම පොඩි 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 අවසාන වචනයක් කියන්න ඉස්සෙල්ලා මම මේ අම්මා ගැන මව්වරු ගැන මේ චූටි දරුවෝ ගැන කතා කරන්න ඕන දෙයක් තමයි ඔබ දන්නවා අපේ සීටි ෆර්නැන්ඩෝ අපේ ගායකතුමා කිව්වා මා බාල කාලයේ කියලා ගීතය. කොබන්න අපේ අම්මලා තාත්තලා අත උස්සන්න වන්නේ ඒ ගීතය බොරු කියන්න බෑ. දන්න අය අත උස්සන්න. රයිට්. ඔය ඔක්කොම දන්නවා මං දන්නවා අතීස නැතුනාලා ඔක්කොම දන්නවා. හැබැයි මම ඇවිල්ලා ගායකෙක් නෙමෙයි. නමුත් මං ආසයි මේ ගීතය පොඩ්ඩක් කියලා මම මේක අවසන් කරනවා. ඒ නිසා මං ඉස්සෙල්ලා නිකන් දල වශයෙන් කියන්නේ රානාපතිතුමා ඇවිල්ලා සින්දු කිව්වා කියලා. ලොකලේද? මා මේ කියන්නට යන්නේ මේ පාසලට අදාළ දෙයක්. හරිද? අපි එහෙනම් පළවෙනි එක පොඩ්ඩක් කියමු පැන්ඩලින් වත්තුමා හොඳ ගායකයෙක්. කුමුදු වංශිකාරතුමා හොඳ ගායකයා. හරි. අපි ඒක ආරම්භ කරමු රයිට්. මා බාල කාලේ මට ඇහෙන්නේ අම්මාගේ උකුලේ ඇහෙන්නේ.
ගැලවුණු තාලේ මට තාම සිහිනේ දෙවනි පෑදරේ මා පොමින් කුරුල්ලි නැහින ඌරේ මැනි මගේ ඇදුරු කොවාමි ඇනේ ගමුලේ හිනාමි මට තාම සිහිනේ ඇගේ කීරාවි දෙවනි ඉගෙනීම ඔබේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් වදා දුරලන්න වංචා මදමාන ඊර්ෂ්‍යා මේ වාගේ මට අවවාදුණා අන්තිම එක තමයි වැදගත් මේ පුංචි ලංකා ඔබගේ උදේ බෑ අයියෙන් කියන්න ඕනේ ඒක මේ පුංචි ලංකා ඔබගේ උදේ හෙරක්ම ඇත්තේ උතුගේ අතේ නම් වාසිනේ රට දැකෙදී රැක ගන්න සැමදා මං එකෙන් අවසාන එකෙන් මං කියනවා මේ පුංචි ලංකාව ඇතුලේ තමයි අපි දැන් ඉන්නේ මේ පුංචි ලංකාව කාගේද ඔයාලගේ මගේ ඒ කියන්නේ මේ පුංචි ලංකාව ඔබගේ පුතේ එය රැක්ම ඇත්තේ ඔබගේ අතේ මොඳ වැටුමනි මේක රැකගන්න එක ඇවිල්ලා මගේ යෝගලංගේ යුතුයකම අපි එකතු වෙමු අපි එකතු වෙලා මේ පුංචි පාසල් දැවැන්තේට වඩ පරිවර්තනය කරමු. එතකොට අපේ දරුවෝ ටික දැවැන්තේ බවට පත් වෙලා ඉවරයි. අර කිරිසුවඳ මුළු කතර දේශයේම අපිට පුළුවන් වෙනවා වියත් කරන්න. ජේසුස් වහන්සේ